මේ කතාව අපට වාර්තා වුණේ මහවැලි කලාපයට අයත් ගම්මානයකින් සැමියා උසස් පෙළ විභාගයට පෙනී සිටින තම දරුවා සමත් කර ගැනීමට රූපෙට රූපයක් මෙන් දේවාලයකට සිදු වූ අපූරු භාරයක් ගැන කතාවක් අපට මෙලෙස මහවැලි කලාපයට අයත් ගම්මානයකින් වාර්තා වුණා වාර්තා වන පරිදි සිද්ධිය සැකවින් මෙසේයි මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් උදෙසා ප්‍රසිද්ධියක් උසුලන හාස්කම් පවතින දේවාලයකට තම මව්පියන් ගොස් ඇත්තේ දරුවන් වෙනුවෙන් එහි භාරවීම සඳහායි විභාගය සඳහා තවත් පෙදෙස් වලින්ද දරුවන් හා ඔවුන්ගේ පවුල්වල උදවියගෙන් දේවාල භූමිය පිරී ඉතිරී තිබුණා පෝලිම අතරින් එක දරුවෙකු බැගින් දේවාලය තුළට ගෙන බාර කළා කපුවා භාරවීමට නියමිත දරුවා වෙනුවෙන් යාතිකා කළා ඒ අතර වාරයේ මහවැලි කම්පිය සෙන්පිවිසි දරුවන් සඳහාද වාරය පැමිණියා දරුවා වෙනුවෙන් තම මව්පියෝ බාර වුණා එක්මවක නිල් තිරයක් බාර වූවා තවත් අයෙක් පළතුරු වට්ටියක් සමග විදුලි බල්බ බාර වුණා මේ අතර තම දරුවා කැටුව ගිය පියා දේවාලය සම්පූර්ණයෙන්ම කඩා අත්තිවාරමේ සිට අලුතින් දේවාලයක් සාදා දීම සඳහා බාර වුණා කපුවා ඒ අසා අන්දරුවන්ට වඩා වැඩි කාලයක්ගෙන එම දරුවා වෙනුවෙන් බඩ බඩාත් යාතිකා කළා රැස්ව සිටි පිරිස තෙනෙත් අයාගෙන ඒ දෙස බලා සිටියා ඒ සඳහා යන වියදම ලක්ෂ 5කට වැඩි වන බවට රැස්ව සිටි පිරිස කතා වුණා සියල්ලෝ බාර වී ගම්බින් බලා ගියා සැමියා දරුවාට වූ භාරය ගැන ගම්මුන්ගෙන් දැනගත් පිරිඳ වහ වහා නිවසට දිව ආවා ඈ මිනිහෝ බාර වෙන්න යන්නත් මම කුලී වැඩ කරලා හොයලා දුන්නු සල්ලි අරගෙන ගිය තමුසේ දේවාලය හදලා දෙන්න බාර වුණා කියන්නේ අනේ මිනිහෝ ගෙදර හදා ගන්න බැරිව කේ හරියේ පිච්චියක් නැතිව ඉන්න තමුසේ මොකක්ද මේ වෙච්ච භාරය අනේ අපි ඉතින් මේක කොහොම කරන්නද එයතර තෝන්චියක් නැතිව කියවන්නට වුණා ඒක කරන්නේ මමනේ කටවහගෙන ඉන්නවකෝ සැමියා කිසිඳු බරක් නැතිව ඊට පිළිතුරු දෙමින් කේන් එළියට බැස්සා මදුවිත තොලගාගත් ඔහු සවස් යාමයේ යලි නිවසට ගොඩ වුණා බිරිඳ අහස පොළව ගැට ගසා ගන්නට මෙන් භාරය ගැන කල්පනා කළා බිරිඳ යලි කියවන්නට වුණා සැමියාට දයක්ෂයා ආරූඪ වුණා ඔහු තම බිරිඳ ඇමතුවා යෝධියේ මේ අහනවා දරුවන් පාඩම් කරන්නේ නැතිව දෙවියන්ට පුළුවන්ද දරුවන් පාස් කරන්න අපේ කාගේ දක්ෂතාව දන්නේ අපිනේ පාස් වෙලා කැම්පස් තේරුනොත් මේ භාරය දෙනවා කියලා මම පඩුරු ගැට ගැහුවේ දෙවියෝ පිට වෙලා කැම්පස් යවුවොත් ඉඩම විකුණලා පාරට බැහැලා හරි දේවාලේ හදනවා ඒ හින්දා වෙච්ච භාරය ගැන හූල්ලන්නේ නැතුව කටවාගෙන ඉන්නවා සැමියාගේ ඒ කතාව ඇසූ බිරිඳ ඇත්තනේ කියමින් දිගු සුසුමක් හෙලමින් හිසේ තිබුණු බර කන්දරාව බිමින් තැබුවාලු